අපි හාමුදුරුවන් වහන්සේලාගේ නමසරයි වේදිකාවෙ ඉන්න ලාල්කාන්ත සහෝදරයා සුනිල් අඳුරුනිලි සහෝදරයා වසන්ත සමරසිංහ සහෝදරයා සුසන්ත කුමාර නවරත්න සහෝදරයාතුළු වේදිකාවෙ ඉන්න සියලුම දෙනාගෙන් මේ අවස්ථාවට සම්බන්ධ වෙන තමුනාසිලා සිරිදානෙම අවසන් අපි ආණ්ඩුවට කියනවා දෙකක් බෑ එකකින් මන්ද දැන් ආණ්ඩුව එක පැත්තකින් දෙපළ බානවා දැන් ආර්ථිකය හරි ෂෝ දැන් නගලා යනවා දැන් පීඩණිය නැහැ රුපියල නගිනවා කඩාවැටි ආර්ථිකය නගලා තියන්නේ හරි හොඳයි නියමයි ෂෝ එහෙම කියනවා එහෙම කියන එක මන් චන්දගෙන ඉල්ලන පොර චන්ද කර කතා කරන පොර අපි අම්මෝ සල්ලි නැහැ චන්ද තියන්න කොහොමද මේ ආර්ථිකේ වට්ටුක නැක්කන්න ඕනේ හරි අමාරුවෙන් යන්නේ එතකොට එහෙමයි ආර්ථිකේ හොඳයි නම් ශෝක්තන් අයි චන්දට බය මේ පාරමල් දෙකක යන්න බෑ එක පාරකට එන්න ඕනේ ආණ්ඩුව රනිල් පොහට්ටු ආණ්ඩුව එක පාරකට එන්න ඕනේ අපි කියනවා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මේ විදිහට මර්ධනය කරන්න ඒක කඩාකප්පල් කරන්න දෙන්න කිසිසේත්ම ඉඩක් නැහැ ඒ නිසා ඊට එකයිව තමයි මේ රටේ ජනතාව පෙළගැහින්නේ ඒක නිසා අපි ආණ්ඩුවට අවධාරණය කරනවා සෙල්ලම් කරන්න ලැහැත් වෙන්න එපා ජනමතය බුර බුරා මේ තක්කඩින්ද විරුද්ධ වෙනකොට ඒ ජනමතය රටට ලෝකයට ප්‍රචාර කරන මාධ්‍ය මර්ධනය කරන්න මාධ්‍ය මර්ධනය කරන නීති ගේන්න හදනකොට ත්‍රස්තවාදීන් කියන ලේබල් එක යටතේ ජනතාව මර්ධනය කරන්න ආණ්ඩුව මේ වෙනකොට කුමන්ත්‍රණ සකස් කරනකොට ඒ සියල්ලට රයිව මේ වෙනකොට ජනතාව පෙළගැහෙන්නේ තිබෙනවා එමනම් අයි මේ ජනමතයට මෙච්චර බය අයි මේ ජනමතයට මෙච්චර පයින් ගහලා ආණ්ඩුව ගමනක් යන්න සූදානම් වෙන්නේ මේ පිළිමතව අද රටේ ජනතාව පිටා හොදි තේරුම් අරගෙන තියෙනවා ලෝකෙටම මේක අවධාරණය වෙලා තියෙනවා ඒක නිසා අද ජනතාවට ජීවත් වෙන්න විදියක් නැහැ ගොවියට ජීවත් වෙන්න විදියක් නැහැ තමුගේ අස්වැන්නට සාධාරණ මිලක් නැ නිෂ්පාදන වියදම වැඩි වෙලා ඒ වගේම කම්කරුවට ගත්තොත් හම්බෙන පඩිය ජීවත් වෙන්න තියා ගෑවෙන්නවත් මදි කොලියක් මලියක් කරලා ජීවත් වෙනම පුරවැසියෙක්ම බඩපතල අර්බුද ගණනාවකට අවිල්ල තියෙනවා එමනම් මෙන්න මේකත් එක්ක තමුන්ගේ ආදායම අඩු වෙලා තියෙනවා වියදම වැඩි වෙලා තියෙනවා මෙන්න මේ අතරේ ජනතාව බඩපතල ඉරවීමකට ලක් වෙලා තියෙනවා ඒක අතරේ තමයි මුන් සංදර්ශන දාන්නේ ඒ දාන්නුවට පුළුවන් නම් මැති අමතුරු දැන් අලුතෙන් සෙට් එකක් පත් කරන්න යනවා ඒතොර ඉවුවට සල්ලි තියෙනවා මාඩ කැපකිරීම කරන්න මොන්ට පුළුවන් සනකලිප වක්වන්න උත්සවප වක්වන්න රට සමාලියන්න ඒවට සල්ලි තියෙනවා මේ සියල්ල හමුවේ ජනතාවට බර පටවමින් බඩු මිල වැඩි කරමින් ජනතාව දෙමත පීඩණයකට පත් කරමින් තිබෙනවා අන්නේ තත්ත්වය තුළ තමයි ආණ්ඩුව ඡන්දෙට යන්න බය ඒ නිසා කරුණා කරලා මේ පුංචි ඡන්දේ කඩාකප්පල් කරපු ඡන්දේ මේක කල් දාපු ඡන්දයක් නෙමෙයි මේ කඩාකප්පල් කරපු ඡන්දේ මේ ඡන්දේ වහම තියන්න ඕනේ ජනතාවගේ ජනමතයට වාමිසර මන්න ඕනේ අන්නේක අපි මතක් කරනවා මතක් කරන ගමන් අවසාන වශයෙන් අපි මතු කරනවා ගොවි ජනතාව විදියට මේ අනුරාධ ප්‍රදේශයේ ඇතුළු මේ වෙනකොට මොන දුන්නු ගැටලු ගොඩක් තියෙනවා ඕර ටික කලට වෙලාවට නැහැ ඕර පට්ට ගණන් රුපියල් 12000 ගණන් 11000 ගණන් ගණන් ගිහිල්ලා අර වවුචර් එකක් දෙනවා අක්කරයකට රුපියල් 8000යි ඒක දුන්නට ගන්න පොහොර නැ ඒකට දෙනවා 2000කට හරියන්න කාබනික පොහොර කියලා මොනවද කෙහෙම්මලක් දෙනවා ගොවියක ප්‍රතික්ෂේප කරනවා පොහොර ගන්න කාලේ පැනලා ආණ්ඩුව කියනවා වවුචර් මේ වෙනකොට 185ක් බෙදලා ඉවරයි කියලා එතනම පෙල් මේ වවුචර් දෙන්නේ මේ යලකන්නට අන්න මහකන්නට අදාළව ඕක කිව්වනම් කමක් නැහැ එමනම් ඒ පැත්තෙන් ගොවියා පීඩෙන්පත් වෙනකොට ගොවියක අස්සන්නට මිලක් නැහැ වී කිලෝයකට මිලක් නැහැ
දැන් ගොයන් කපන්නේ මේ වෙනකොට වී කිලෝකක් රුපියල් 70 ගණන්වල බහලා තියෙනවා අපි ගණන් බැලුවා මේ වෙනකොට ආණ්ඩුවේ ගණන් බැලීමත් අපි ළඟ තියෙනවා වී කිලෝකක නිෂ්පාදන වියදම ආණ්ඩුවේ ගණන් බැලීම 90 රුපියල් 99යි 750ක් වෙනවා 750ක් පැත්තකින් තිබොත් රුපියල් 100ක් වෙනවා ආණ්ඩුවේ ගණන් බැලීම අපේ ගණන් බැලීම 90 ගත්තාමත් පොඩ්ඩක් ඊට සමානතනකින් යනවා එමනම් මෙන්න මේකත් එක්ක නිෂ්පාදන වියදමට තුනෙන් එකක් එකතු කරලා වී කිලෝ එකක මිලක් ගොවියට දෙන්න ඕනි. ඒ අනුව මේ වෙනකොට අපි ප්‍රකාශ කරලා තියෙනවා වී කිලෝ එකක මිල රුපියල් 130ක් කල යුතුයි. 130ක් කල යුතුයි. 130න් අඩුව ගොවියගේ වී 1 කිලෝ එකක්වත් දෙන්න ලෑස්ති වෙන්න එපා කියලා අපි ගොවි ජනතාවගෙන් ඉල්ලනවා කටේම මේක අඩු කර ගන්න පුළුවන් වී කිලෝ එකක නිෂ්පාදන වියදම රුපියල් 100ක් යනවා නම් මේක රුපියල් 50ට 60ට අඩු කරන්න ඒක තියෙන ආණ්ඩුව අතේ අන්න එතකොට අපිට පුළුවන් ඒ මිල අඩු කරන්න දැන් තියෙන නිෂ්පාදන වියදමත් එක්ක ඒ මිල ගොවියට අනිවාර්යෙන් ගෙවන්න ඕනේ ආණ්ඩුවකට මදිහත් වෙන්න ඕනේ ඒ තත්ත්වය ඇතුලේ පාරිභෝගිකයාට සාධාරණ මිලකට හාල් ටික ලබා දෙන එකත් ගොවියට වීවලට සාධාරණ මිලක් ලබා දෙන එකත් මේ දෙකම කල යුත්තේ ආණ්ඩුව ගොවියයි පාරිභෝගිකයයි දෙන්නම ආරක්ෂා කරන වගකීම ආණ්ඩුව බාර ගන්න ඕනේ ඒ කාරණෙත් මේ වෙලාවේ අපි ප්‍රකාශන පත් කරමින් වහම කුංචි ඡන්දය කල් දමන්නේ නැතුව කඩා කප්පල් කරන්නේ නැතුව වහම තමන්නේ කියලා ආණ්ඩුවට අපි බල කරමින් අපි ඔබෙන් සමු ගන්නවා සියලු දෙනාටම ස්තුතියි